Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Buddhaya E Bhagyavat Arahat Samma Sambuddhajanan Bahanseta Apage Namaskare Viva Adatmi Api Ubahamvi කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට අයිති ඒ ඉන්ද්‍රිය සංයුක්තිය අන්තර්ගත උතුම් බුද්ධ දේශනා. අපි මේ ඉන්ද්‍රිය සංයුක්තියේ උතුම් බුද්ධ දේශනා තුළදී අපේ ජීවිතයේ තිබෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වලා දෙන අසිරිමත් සම්බුදු නෝනින් අපට හෙලි කරලා දුන්න පැහැදිලි කරලා දුන්න ඒ ඉන්ද්‍රිය කීපාකාරයකම ඉන්ද්‍රිය ගැන අපි කතා කළා. ඉතින් අප සමග අදත් මේ සදහම් සාකච්ඡාව කරගෙන යන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. අපි নমස්කාර පෙරටුව පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. නමෝ බුද්ධාය සාරා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ සදහම් සාකච්ඡාවේදී සුඛින්ද්‍රිය වර්ගයේ සූත්‍ර 9ක් කතා කළා. 10 සූත්‍රයේ උපටිපාටික සූත්‍රය. එහෙමයි පින්වසනස්. ඒ උපටිපාටික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂ කරුණක් දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය සාන්නහස මේ වේදනාවට අනුව නැට වෙන්නේ. වේදනාවට විසින් යාව යටපත් කර ගන්නවා. නමුත් ආර්ය ශ්‍රාවකයාට මේ වේදනාවන් මේ කියන්නේ කුසලයේ වැඩෙන වේදනාවන් කරා සැප වේදනාව කරා යන්න මේ සිහිය පිහිටවීම තුළ මේ බුදු ධර්ම බුදුරයන් වහන්සේගේ ධර්මයට අනුව කටවිදි කිරීම තුළ අවස්ථාව සැකසෙන ස්වභාවයේ අපිට මේ උපටිපාටික සූත්‍රය ඉගෙන ගන්න ලැබෙනවා නිසානස මේ උපටිපාටික සූත්‍රය අපිට කියලා දුන්න සන්නස බොහොම පිං මේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය මේ භාගතුන් වහන්සේ වදාලා මේ දැන් කලින් පසුගිය සතිය අපි කටුවපොම සූත්‍රණ සාකච්ඡා කළේ දැන් කටුවපොම සූත්‍රයට කලින් මේ සුඛින්ද්‍රිය වර්ගයේ අපි ඉන්ද්‍රිය මේ ඉගෙන ගත්තා සාකච්ඡා කළා මේ භාගතුන් වහන්සේ වදාළ පිළිවෙල තමයි සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය දෝමනස්සින්ද්‍රිය උපේක්ෂාන්ද්‍රිය කියලා කටුවපොම සූත්‍රයේදී භාගතුන් වහන්සේ සුඛින්ද්‍රිය ඊට සෝමනසින්ද්‍රිය ඊට දුක්ඛින්ද්‍රිය දෝමනසින්ද්‍රිය උපේක්ෂාන්ද්‍රිය වශයෙන් වදාලා දැන් මේ උපටිපටි සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මුලින් දුක්ඛින්ද්‍රිය එහෙම ඉන්නනතුරු දෝමනසින්ද්‍රිය එහෙම ඉන්නනතුරු මේ සෝමනසින්ද්‍රිය අවසාන උපේක්ෂාන්ද්‍රිය එතන මේ විදිහට දුක්ඛින්ද්‍රිය මුලට අරන් දෙවෙනුවට දෝමනසින්ද්‍රිය තුන්වෙනුවට සුඛින්ද්‍රිය හතරවෙනිට සෝමනසින්ද්‍රිය පස්වෙනිට උපේක්ෂාන්ද්‍රිය මුලට අරගෙන භාගීතුන් වහන්සේ අපූ හැරි අපූ ධර්ම විග්‍රහයක් කරනවා මේ උපටිපාටි සූත්‍රයේදී මේ සමාධි ධ්‍යාන හතර මුල් කරගෙන මේකේ තියෙනවා ඉද භික්කවේ භික්කුණෝ අපපමත්තස්ස ආතාපිනෝ පහිත අත්තස්ස විහෙරතු මේ භික්ෂුවක් අප්‍රමාදීව කෙලෙස් තවන වීරින් ආතාපිනෝ පහිත අත්තස්ස තමන්ගේ ජීවිතයත් අතහැරලා දහමට දීපුදා වාසය කරද්දී උපජ්ජති දුක්ඛින්ද්‍රිය. එයාගේ කයට දුකක් හටගන්නවා. එයා ධර්මය ඇසෙද්දී කයට දුකක් හටගන්න එක වෙන්න පුළුවන් කියනවා. සෝ ඒවම් පජාන භාවනා කරන්න ඉඳගෙන ඉද්දී ඉරියව් පැවැත්ම තුළ නොයෙකුත් මේ ශරීරයේ කායික ආබාධ දුකක් හටගන්න පුළුවන්. මොහොතක් ඉඳගෙන ඉන්න උත්සාහ කළාමනේ. කායික දැවිල්ලක් කායික බරගතිය. බරගතිය. හිරවැටිය මොනවාරි ඒ කය කායික ස්පර්ශයෙන් හට ගන්න පුළුවන්. භාගතුනසේ වදාලා සෝ ඒවා පජානාති උපන්නංකෝ මේ ඉඳන් දුක්ඛින්ද්‍රියක්. මොන මන් තුල දැන් කායික දුක හටගත්තා. මේක දුක්ඛින්ද්‍රිය. එයා කල්පනා කරනවා කියනවා තංචකු සනිමිත්තං සනිදානං. මේකත් නිමිති සහිතමයි නිදානයක් එක්කමයි සසංකාරං සප්පච්ඡං. හේතුප්‍රත්‍ය සහිතමයි කියනවා. අර කට්ටුම සූත්‍රයේදී අපි පසුගිය සති කතා කළේ අර දරකෝට දෙක එකතු වුණාම මේ ස්පර්ශ තිනතාකේ වේදනාව තිනා වගේ. ඒ වගේ තමන්ගේ කයේ දැන් මේ කායික දුකක් විඳිනවද? මේකට හේතුවක් තියෙනවා. ප්‍රත්‍යත් මොකක් හරි හේතුප්‍රත්‍යක් අරබයා මේ ස්පර්ශයේ ප්‍රත්‍යින් මේ කායික දුක විඳින්නේ කියන එක තංච පජානාති. හොඳට දන්නවා කියනවා.
සෝ එවම් පජානාති. මේ එතකොට කල්පනා කරනවා තංචකෝ තංවත අනිමිත්තං අනිදානං, මේක නිමිත්තක් නැතුව හේතුවක් නැතුව අසංකාරං අපච්චයං, සංස්කාරයක් හේතුව ප්‍රත්‍යයක් නැතුව මේ කායික දුක හට ගන්නවා කියන එක වෙන්නේ නැහැ කියලා. දුක් ඉන්ද්‍රියන් උපජ්ජිසති ඉති නේතන්ට හනම් වෙච්චති. ඒක නිසා යා දන්නවා කියන දුක් ඉන්ද්‍රිය. සෝ දුක් ඉන්ද්‍රියන්ති පජානාති, දුක් ඉන්ද්‍රිය සමුදයන්ච පජානාති. දුක් ඉන්ද්‍රියක් දන්නවා, දුක් ඉන්ද්‍රිය හටගත් විදියක් දන්නවා, මකර හේතු ප්‍රත්‍යයේ මේ හටගත්තේ කායයට දැනෙන පහසත් එක්ක දුක් සහගත අරමුණකින්. දුක් ඉන්ද්‍රිය කියලා දැනගන්නේ කායික මිහිරි බව නෑ, අමිහිරි බව. අමිහිරි බව කායයට දැනෙන දුක. දුක ඊට පස්සේ මේ දුක් ඉන්ද්‍රිය සමුදය ස්පර්ශේ, කායික ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. එහෙමයි. ඊට පස්සේ දුක් ඉන්ද්‍රිය නිරෝධයත් දන්නවා. දුක් ඉන්ද්‍රිය නිරෝධාන්ත පජානාති. ඒ දුක් වේදනාව ගින දන්නා ස්පර්ශේ නිරුද්ධ වීමෙන් දුක් ඉන්ද්‍රිය නැති වුණා, නැති වෙනවා කියලා දන්නවා කියනවා. ඊට පස්සේ කල්පනා කරනවා කියන යත් භාගතුනාසේ වදාලා යත්ච උප්පන්න දුක් ඉන්ද්‍රිය අපරිසේසා නිරුජ්ජති. කයට දැනෙන දුක් ඉන්ද්‍රිය, ඒ කියන්නේ දුක් වේදනාව ඉතුරු නැතිව නිරුද්ධ වෙන ධනක් තියෙනවා. භාගතුනාසේ වදාලා කත්ච උප්පන්න දුක් ඉන්ද්‍රිය අපරිසේසා නිරුජ්ජති. කොතනදී කයට දැනෙන දුක් වේදනාව ඉතුරු නැතුවම නැති වෙලා යන්නේ? ඒ තමයි කියනවා ඉද භික්කවේ බිකු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විරති. පළවෙනි ධානය තුළ ස්වාමීන් වහන්සේ කාම සංඥා නිරුද්ධ වෙලා යන පළවෙනි ධානයේදී, එතකොට ඒක තමයි විවිච්චේව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මේහි, කාමයන් අතහැරලා අකුසල් ධම්ම අතහැරලා භාවනාවට ගත්ත ධර්ම මානසිකාරයත් එක්ක පවතින විතර්ක ਵਿਚාර තියෙනවා. ඒත් එක්ක අඩගත්තු ඒත් එක්ක පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා නීවරණ සංසිඳලා යනවා. හිතර මේ සනීපයි සැපයි, පංච නීවරණ දුර වෙලා හිතර ප්‍රීති කාට සැපයි, අන්න කායික සැප දැනෙනවා. එතකොට ඒ පළවෙනි ධානයේ අංග පහකින් යුක්තයි. ඒ විදිහට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා කියන. ඊ අංග පහෙන් යුක්තව පළවෙනි ධානයේ තුල ඉන්නවද භාගතුන් වහන්සේ වදාලා එත්තච උප්පන්න දුක් ඉන්ද්‍රියං අපරිසේස නිරුජ්ජති. අන්න පළවෙනි ධානයේ තුල අන්න එතන උප්පන්නව දුක් ඉන්ද්‍රිය කායික දුක් වේදනාව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියලා. ඉතින් අයං උච්චති භික්ඛවේ භික්ඛු අඤ්ඤාසි. ඒක භික්ෂුව දැනගන්නවා කියන මේ පළවෙනි ධානයේ තුල කායට දුකක් නැස්. කාමයෙන් ලබන කායික සැප ඉක්මවාගේ සාන්ත ප්‍රනීත සෝයක් පළවෙනි ධානය තුළ අත්දකින්නවා පළවෙනි ධානය මේ ලබන භික්ෂුව. ඉතින් ඒක නිසා ඒ දුක් ඉන්ද්‍රිය නිරෝධය දැනගත්තු භික්ෂුව මොකද කරන්නේ? තතත්තාය චිත්තං උපසංහරති. දුක් ඉන්ද්‍රියස නිරෝධං තතත්තාය චිත්තං උපසංහරති. ඒ සඳහා මේ තේමු කරමුද? කායට කායික සැප ලෞකික වරුවනේ කායික සැපනේ, ඊටත් ප්‍රනීත සැපයක්නේ පළවෙනි ධානය තුළදී. කායික ඒ කියන්නේ පංචකාම නිශ්‍රිත සැපයකුත් නැහැ ඒතර. ඔව්, පංච කාම සංඥා ප්‍රහාණයිනේ. එහෙමයි. ඒක නිසා මේ අර භාවනා කරන වික්ෂුව මේ පළවෙනි ධානයට සිත යොමු කරනවා කියනවා. මේ මොකද කායික දුක් වේදනාව විතර නැති නිසා, දුක් ඉන්ද්‍රිය නිරුද්ධ නිසා ගොඩක් මේ පීඩාව අපිට තියෙන පීඩාව ඒ කායිකව හට ගන්න පරගතිය බරගතිය දිමත එනවා. මේ කුතස්සනීප තත්ත්වය නිසා හට ගන්න වේදනා දැවිලි තැවිලි. එහෙමයි. මේ හැම එකක්ම නිරුද්ධ වෙලා යන ඒ කායික දුක නිරුද්ධ වෙලා යනවා කියවා ප්‍රථම ධානයේදී. පළවෙනි ධානයේ තමයි ප්‍රථම ධානයේ යමෙකුට මේ භාවනා මානසිකාරයකින් උපදව ගන්න පුළුවන් නම් ආනාපාන සතිය වේවා, මෛත්‍රී භාවනා වේවා, බුද්ධානුසතිය වේවා, යම් භාවනා අරමුණකින් ඇති කර ගන්න පුළුවන් නම් ඇත්තටම යාට මේ අමහිරි වූ දුක්ඛ කායික මේ දුකින් වෙන් වෙලා ඉන්න පුළුවන්. ඒක නිරුද්ධ වෙලා යනවා ඉතින් නැතුවනේ. ඒක ලොකු අස්වැසිල්ලක් කෙනෙකුට තියෙන, ලොකු ප්‍රණීත බවක්, ලොකු සැනසෙල්ලක් කෙනෙකුට ජීවිතේ තියෙනවා නන්නේ. සැපය. දිට්ඨ ධම්ම සුඛ විහරය. මේ ජීවිතේ සැපසේ ඉන්න තියෙන භාවනා හතරෙන් එකක් වයි පළවෙනි ධ්‍යානෙ. දරුණු රෝගාබාධයකට ලක් වෙච්ච, වේදනා ගෙරදෙර රෝගයකට ලක් වෙච්ච කෙනෙකුට උනත් මේ ප්‍රථම ධ්‍යාන උපදවාගෙන ඒ දුක නොදැනී ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. භාවනාවට ගත විතක්ක ਵਿਚාරයත් එක්ක හටගත්තු පීති සුඛ එකක් ඒකාගතානේ තියෙන්නේ. කායික ස්පර්ශය කියන්නේ මොකද? දැන් කායික දුක ගන්නේ කායික ස්පර්ශයෙන්නේ. එහෙම. ඒතර ඒ ස්පර්ශයට හිත යන්නේ නැහනේ. භාවනා මනසිකාරයෙන් හිත යන්නේ, විතක්ක ਵਿਚාරයත් පවතිනවනේ. ඒකත් එක තමයි මේ ඒ ධ්‍යානය තුළ ඉන්න විඥානේ බැහැගන්නේම, විඥානේ පිහිටන්නේම ස්පර්ශයේ. මේ කියන්නේ අර දුසහගත දෙන්නේ නේ. මේකෙන් විඥානයකින් මිදිලා මේ අර
කුසල ධර්මයන් තුළ පිහිටනවා. එහෙමයි වීරියෙන් සිහියෙන් නෝනින් මේ අර කෙනෙක්ගේ තතත්තාය වික්කු චිත්තං උපසංහරති. ඒ සඳහා මේ යොමු වෙනවා කියන. යොමු වෙනවා. වික්සු. අර සාමාන්‍ය ලෝකයා වේදනාවට යට වෙලා යන ස්වභාවය තියෙන රාගය පෝෂණය කරමින් දුක් වේදනාවෙන් නම් පටිගේ. එහෙමයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන දුක් වූප නිසා සද්ධා කියලා. එහෙමයි. මේ දුක මුල් කරගෙන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. බවිතනාසික ආબોධය අදාගෙන මේ ධර්මයට පුහුණු වෙන්න පටිනවා නේද කියන්නේ. පටිනවා. ඊළඟට සන්නස්ස මේ දෝමනසින්දේ නිරුද්ධ වෙලා යන අවස්ථාව දේශනා කරනවා නේද? එහෙමයි. දැන් ඔන්නතර කායික දුක ඒ විදිහට පළවෙනි ධානය තුළ නිරුද්ධ වෙලා යනවා. භාගිතුනාසේ ඒ වදාළ ඒ වගේම මේ දැන් බලන්න මේ විදිහට මේ නිරුද්ධ වෙලා යන්නේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් දහමට දීපුද ආවාසය කරද්දී. දැන් ඊළඟටත් කරන්නේ මොකද්ද? ඉදපණ මේක වේවික්කුණු අපමත්තස්ස ආතාපෙනෝ පහිතාත්තස්ස විහෙරතු. කෙලෙස් තවන වීරියෙන් තමාගේ ජීවිතය අතතැල්ල දීපු දහමට දීපුද වාසය කරද්දී දෝමනස ඉන්ද්‍රිය අට ගන්න පුළුවන් කියනවා. මානසික දුක. එතකොට ඒකත් එයා දන්නවා කියන සෝයවම් පජානාති උපන්නං කෝ මේ ඉඳන් දෝමනස ඉන්ද්‍රියන් මන් තුළ හටගත්තව මේ දුම්නස මානසික අසහනය මානසික දුම්නස දුක්සාගත බව තංචකෝ සනිමිත්ත සනිධානං මේකටත් හේතුව ප්‍රත්‍යක් නිධානයක් තියෙනවා අසසංකාරං සප්පච්චයන් මේ තංවත අනිමිත්තං අනිධානං මේක නිධානයක් නැතුව කාරණාවක් නැතුව අසංකාරං අප්පච්චයන් හේතුපතෙන් තොරව දෝමනස ඉන්ද්‍රියන් උපජ්ජසති නේතන්ට අන වෙච්චති දෝමනස ඉන්ද්‍රිය හට ගන්නවා කියන එක වෙන්නේ නැහැ කියලා. මානසේ යම් කිසි දුකක් හටගත්තොත් ඒකටත් එනම් යම් කිසි හේතුවක් යම් කිසි නිදානයක් යම් කිසි කාරණාවක් තියෙනවා කියලා අර දහමට දීපුදා වාසය කරන භික්ෂුව දැනගන්නවා කියනවා. ඉතින් ඒ කොහොමද එයා දැනගන්නේ? එයා තුල හටගත්තු දෝමනස අඳුනගන්න මේ මගේ හිතේ දෝමනස තියෙන්නේ. සෝ දෝමනස අඳුනගන්නවා. දෝමනස ඉන්ද්‍රියංච පජානාති. දොම්නස ඉන්ද්‍රිය අඳුන ගන්නවා. දොම්නස ඉන්ද්‍රිය සමුදයංච පජානාති. දොම්නස ඉන්ද්‍රිය හට ගැනීම අඳුන ගන්නවා. ඉස්පස්සෙන් හටගත්තේ කියලා. ඒ අර නිදාන හේතුපත්‍ය සහිත අරමුණ. දොම්නස ගැන දුන්නා අරමුණ මුල් වෙලා. ඊට පස්සේ දොම්නස ඉන්ද්‍රිය නිරෝධංච පජානාති. ඒ දොම්නස ගැන දුන්නා වූ ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඒ අරමුණ වෙනස් වීමෙන් දොම්නස්සගත මේ ඉන්ද්‍රිය ඒ දුක් වේදනා නිරුද්ධ වෙනවා කියලා දන්නවා කියනවා. ඊට පස්සේ භාගතුනාසේ වදාලා කොතනද? යත්තච උප්පන්න දොමනස ඉන්ද්‍රියන් අපරසස නිරෝධි තංච පජානාති. ඒ දොමනස ඉන්ද්‍රිය දුක්සාගත වේදනා විතුරු නැතුව නිරුද්ධ වෙන තැන දැනගන්න කොතනදී තැන යම් තැනක දොමනස ස්වභාවය නිරුද්ධ වෙනවද කොතනදී තැන භාගතුන් වහන්සේ වදාළ ඒ තමයි දෙවෙනි ධානය. ඉද භික්කවේ භික්කු විතක්ක විචාරාණං ූපසමං. ඒතර දෙවෙනි ධානය තුළ දැන් පළවෙනි ධානය තුළ විතක්ක විචාර තිබුණානේ. කාමයන් නැති වුණා අකුසල් දාම් නැති වුණා විතක් විචාරයෙන් යුතු විවේකජ පීතිසුඛේ විවේකයෙන් හටගත්තු පීතිය සැපේ තිබුණේ දෙවෙනි ධානයට එළදෙන්නේ විතක් විචාර තමයි දුම්නස්ස කරදරේ. ඒක යට බරක් ඕලාරිකයි ගොරෝසු වැඩි. විතක් විචාර සංසිඳනවා. විතක් විචාර සංසිඳිලා අජ්ජත්තං සම්පසාද තමා තුළම පහදිනවා. අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාවං හිත තුළම එකඟ වෙනවා. අවිතක්කං අවිචාරං විතර්ක නැති විචාර නැති සමාධිය හිතේ එකඟ බවින් උපදිනවා කියනවා මේ ප්‍රීතියත් සුඛයත්. එහෙම උල්පතකින් වතුර එනවා වගේ උල්පතකින් වතුර එනවා වගේ ජලාශයක ජලාශය එකම වතුර ඇවිල්ලා වතුර අර දිගනිකය තියෙන්නේ උපමාව සෙසිල් කරනවා ඒ විල. එහෙමයි වෙන කොහෙවත් වතුර එක තියෙන පාරවල් නැහැ. ඒක ඇතුලේ උල්පත. උල්පත. ඒතර බාහිර විතර්ක විචාරයක් ගන්නෙ නැහැ. තමාගේ සමාධිය තුළම මේ එක හිත එකඟ වෙලා ඒ සමාධියෙන් ප්‍රීතියයි සැපයයි උපදිනවා කියනවා. උපදිනවා. එතකොට අර ප්‍රීතිය කියන්නේ මනසට දැනෙන සනීපේ සැපයනේ. එතකොට දුම්නස හිත නිරුද්ධ වෙනවා. එහෙමයි. මේ කලින්ම පළවෙනි ධානය තුළ කායික දුක නැති වෙලානේ. එහෙමයි. ප්‍රීතියක් තියෙන සුඛයක් තියෙන දෙවෙනි ධානය වාසය කරන භාගතුනාසේ වදාලා එත් අන්න එතන දෙවෙනි ධානය තුළ එත්ච උප්පන්නං දෝමනස ඉන්ද්‍රියං අපරිශේෂ නිරෝජ්ජති. දෙවෙනි ධානය තුළ මානසික මේ දුක්සාගත ස්වභාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා කියලා භාගතුනාසේ වදාලා. ඊට පස්සේ වදාළ අයං වෙච්චති භික්ඛවේ භික්ඛු අඤ්ඤාසි අන්න භික්ෂුව දැනගන්නවා මේකට කියන්නේ භික්ෂුව දැනගත්ත දෝමනස ඉන්ද්‍රිය නිරෝධය. දෝමනස ඉන්ද්‍රිය නිරෝධය දැනගත්තා තතත්තාය චිත්තං උපසංහරති. ඒ නිසා ඒ සඳහා හිත යොමු කරනවා කියනවා. දෝමනස ඉන්ද්‍රිය නිරුද්ධ වීම පිණිස. ඉතින් ඒ විදිහට සුඛ ඉන්ද්‍රියත් නිරුද්ධ කරගන්න පුළුවන් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් භාවනා කරන භික්ෂුවට දෝමනස ඉන්ද්‍රියත් දුක්ඛ ඉන්ද්‍රිය නිරුද්ධ කරගන්න පුළුවන්. කෙනෙකුට වඩාත්ම ප්‍රකට වෙලා ගෝලාරික ගොරෝසු පීඩා ගෙන දෙන්නේ කායික දුක නනේ. කායික දුක ඊට පස්සේ කායික දුක ප්‍රථම ධ්‍යානයෙන්
දී එතනදී සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. වෙලා යනවා. ඊට පස්සේ මානසික දුක තමයි තියෙන අමහිරි බව. එහෙමයි. මේ කටුක බව. ඒකත් දුරු කරගන්නවා දෙවෙනි ධ්‍යානය. ඒ අර විතර්ක વિચાર ගොරෝසුව දෙනනවානේ. ඒක ඊට පස්සේ කාමයේ කාමසාගත අකුසසාගත කරදරේ නැති වෙනවා පළවෙනි ධ්‍යානයට එද්දී. ඒ කාම සංඥා නිරුද්ධයි. ඊට පස්සේ අර විතක්ක વિચાર පීති සුඛ ඒකාග්‍රතාවයිතු පළවෙනි ධ්‍යාන සපේ සනීපේ ඉන්නවා. ඒක ඉදීදී ඒකෙත් තියෙනවා මේ ඊට වැඩි මීරි ස්වභාවයක් ගැන හිතනවා. මොකද මේ විතර්ක කරන එක વિચાર කරන එක තමයි ඊට පස්සේ ගොරෝසු බව. ඒකත් එක මනසට දුන්නසට ගන්න පුළුවන්. ඉතින් දහමර දීපු දා වාසය කරන කෙනා කල්පනා කරනවා මේ විතක්ක વિચાર නැති සමාධියෙන් උපගත් හටගත්තු මේ දෙවෙනි ධ්‍යානය හොඳයි කියලා. ඒ සඳහා හිත යොමු වෙනවා කියනවා. එහෙම. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ සුඛින්ද්‍රිය සුඛින්ද්‍රිය නිරුද්ධ වීම ගැනද දේශනා කරන්නේ. නැ මුලින්ම දුක්ඛින්ද්‍රියනේ කායික දුක. එහෙම. දෙවෙනුව මේ දෝමනස්සින්ද්‍රිය. ඔව් මානසික දුක. ඊට පස්සේ කායික සුඛින්ද්‍රිය නිරුද්ධ වෙන විදිහ. එහෙම. භාග්‍යතුන් දේශනා කරන්නේ. ඒ දහමට දීපු දා වාසය කරද්දී සුඛින්ද්‍රිය. සුඛින්ද්‍රිය කායයට දෙන සුවපත් ස්වභාවයේ කායික සනීපේ සැපේ ඒකත් හේතු ප්‍රත්‍ය නිදාන සහිතවයි කියනවා. තංචකෝ සනිමිත්ත සනිදාන සප්පච්ච අනි ගිනි ගන්න දඬු එකතු වෙනකොට ඒ වගේ උණුසුම හට ගන්නවා වගේ හේතු ප්‍රත්‍ය සහිතවමයි හටගන්නේ. හේතු ප්‍රත්‍ය නැතුව නෙමෙයි කියලා දැනගන්නවා කියන මේ භික්ෂුව මේ විදිහට කායික සැපය සුඛින්ද්‍රියක් දන්නවා සුඛින්ද්‍රිය සමුදයක් දන්නවා කියන සුඛින්ද්‍රිය හට ගැනීම සුඛින්ද්‍රිය නිරෝධය ඒ ස්පර්ශ නැති වීම එක නැති වෙනවා සුඛින්ද්‍රිය නිරෝධ මේ වෙන ඒ ප්‍රතිපදාවක් දන්නවා. එතකොට මේ විදිහට දැනගෙන යම් තැනක ඒක නිරුද්ධ වෙනවා ඒක දන්නවා කියනවා හතර වෙනු. යම් තැනක සැපේන්ද්‍රිය කායික සැප නිරුද්ධ වෙනවා ඒ තැන දන්නාගෙන භාගිතුනාසිය වදාලා කොතනද මේ සුඛේන්ද්‍රිය නිරුද්ධ වෙන්නේ? ඒ තමයි කියනවා මේ තුන්වෙනි ධානයේ. උපේක්ෂාවෙන් ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් ඉන්නවා කියන්නේ. කායික සැපවත් වූ මිහිරි සහගත ස්වභාවය සුඛේන්ද්‍රිය වහම්. ඔව් ඔව්. ඉද වික්කවේ වික්කු ප්‍රීතියාච විරාග උපේක කෝච වියති. අර ප්‍රීතියට නොඇලී. ප්‍රීතියට නොඇලී මානසික ප්‍රීතියට නොඇලී උපේක කෝච වීරයති සතෝච සම්පජානෝ සීයත් තිනවා. ඒ වගේම සුඛංච කායන පටිසංවේදී යන්තං අරියා ආචික්කන්ති උපේකකෝ සතිමා සුඛ විහාරේති. ආර්යයන් වහන්සේලා මේකට කියන්නේ මේ උපේක්ෂාවෙන් ඉන්නවා සත් උපේක්ෂා සීයෙන් ඉන්නවා ඒක සුඛ විහාරයක්. හැබැයි මෙතනදී මේ තුන්වෙනි ධානය තුළ භාගතුන් වහන්සේ වදාළ අර කායික සැපයට අහුවෙන ස්වභාවය නිරුද්ධයි කියලා. නිරුද්ධයි. අන්න එතන එත්තච උපන්න සුඛේන්ද්‍රියන් අපලසේස නිරෝධයි. එක කෝච සතිමා සුඛ විහාරිත කියන්නේ උපේක්ෂාවෙන් යුතුව තමයි මේ සැපය වෙඳින්නේ. එහෙමයි උපේක්ෂාව තමයි මුල් වෙන්නේ. ආරණ වාසලා කියන්නේ ඒකට උපේක්ෂාවෙන් ඉන්නවා කියලා. උපේක්ෂා සැපයක් තියෙන එතන. එහෙමයි. උපේක්ෂා සැපය තියෙන්නේ උපේක්ෂා ඉන්ද්‍රිය තියෙන්නේ අර සුඛේන්ද්‍රිය නිරුද්ධයි. එහෙමයි. මුලින්ම දුඛේන්ද්‍රිය නිරුද්ධ වුණා පළවෙනි ධානයේදී දෙවෙනි ධානයට එද්දී දුම්නස් ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා තුන්වෙනි ධානයට සමවැදීමත් සමගම මේ සුඛේන්ද්‍රිය නිරුද්ධ වෙනවා උපේක්ෂාව පටන් ගන්නවා. එහෙමයි. ඉතින් වික්ෂුව ඒක දැනගෙන ඒ සඳහා යොමු වෙනවා කියනවා. තව වෙනවා. කොච්චර සැපයක් සාන්තයක් උදා කරගන්න පුළුවන් ධාර්ය ශාවකයාට මේ ධර්ම පුරුදු කරගත්තොත්. අපිට දැන් මේ කරුණ දැන් අරබයා හිත පහදවා ගැනීමෙන් අපි බලවත් ජානන් වහන්සේ මේ විදිහට මේ සැපේ අත්දැක්කා. ලැබුවා ගුරු උපදේශ කාගවත් උපකාරයක් නැතුව නිසාන. එහෙමයි. ශ්‍රාවකයන්ට මේක මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් අපමණ ශ්‍රාවකයෝ මේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන හිත පහදවාගෙන මේ ධර්මයේ පුරුදු කරලා මේ කියන්නා වූ සැපේ විඳලා තියෙනවා. රහතන් වහන්සේලාගේ තේරගාථා වලින් පැහැදිලි වෙනවා. බුදු දේශනා වලින් පැහැදිලි වෙනවා. ඉතින් මේ ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් ඔය විදිහට පෙන්වසන්නස මට මතකයි ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ මේ අකුසල් ඇති වෙන වේදනාවන්ගෙන් මෙයා මේ මිදෙනවානේ. එහෙමයි. ඒ කියන්නේ ওই විදිහට අර සලායතන විභංග සූත්‍රය මම හිතන්නේ. එහෙමයි. මේ ඔය කාමයේ මුල් වෙලා ඇති වෙන සැපයෙන් ඈත් දුකින් ඉස්සරවම ඈත් වෙනවා සැපය. එහෙමයි. මේ සැපේනුත් මිදිලා ඊට පස්සේ ওই විදිහට මේ කුසල් වැඩෙන තැනකට ජීවිතයේ අවබෝධය ඇති කරන තැනකට සංසිඳීම ඇති වෙන තැනකට බුදුරජාණන් වහන්සේ මේ යොමු කරන්නේ. යොමු කරනවා. අපි මේ ධර්මයේ තුල අපිට යොමු වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට සානස මේ සෝමනස් ඉන්ද්‍රියත් නිරුද්ධ වීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. එහෙමයි. සෝමනස් ඉන්ද්‍රිය භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ දහමට දීපුදා වාසය කරද්දී මේ ඒ භික්ෂුවට මේ සෝමනස් ඉන්ද්‍රිය උපදිනවා කියනවා. ඒ කියන්නේ මානසික සතුට. සෝයම් පජානාති. උප්පන්නං කෝ මේ ඉදන් සෝමනස් ඉන්ද්‍රියං
මානසික වඩගත්තු මේ සොම්නස් ඉන්ද්‍රිය සැපසගත ස්වභාවය තංචකු සනිමිත්තං සනිදානං මේකත් නිදානයක් සහිත හේතුප්‍රත්‍ය සහිත සසංකාරං සප්පච්චයං තංවත අනිමිත්තං අනිදානං අර කලින් ඉන්ද්‍රිය විදිහට එකම වචනවලින් දේශනා කරන්නේ හේතුප්‍රත්‍ය සහිතවමයි හේතුප්‍රත්‍ය නැතුව නෙමෙයි කියලා අනිමිත්තං අනිදානං අසංකාරං අප්පච්චයං එහෙම නෑ එහෙම වෙන්නේ නෑ කියන ඒතන්ටාන විජ්ජති හේතුවක් කාරණාවක් ඇතුවමයි සොම්නස් ඉන්ද්‍රිය මානසික මේ සතුට මානසික සැප වේදනා හටගන්නේ කියලා ඒ නිසා මේ භික්ෂුව දැනගන්නවා කියන සෝමනස් ඉන්ද්‍රියන්ද පජානාති සෝමනස් ඉන්ද්‍රිය සමුදයන්ච පජානාති සෝමනස් ඉන්ද්‍රියක් දන්නවා ඒක හට ගැනීමක් දන්නවා සෝමනස් ඉන්ද්‍රිය නිරෝධංච පජානාති ඊට පස්සේ භාග්‍යතුනාසේ වදාළ යත්තච උප්පන්නං සෝමනස් ඉන්ද්‍රියං අපරිශේෂා නිරෝජති යම් තැනක උපන්නා වූ මේ සෝමනස් ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවද අන්න ඒකත් දැනගන්නවා තංච පජානාති භාග්‍යතුනාසේ වදාළ කත්තච උප්පන කොතනද මේ උපන්නා වූ මානසික සෝමනස් වින්දනය නැති වෙලා යන්නේ භාග්‍යතුනාසේ වදාළ ඒ තම හතරවෙනි ධ්‍යානෙ ඉද බික්කවේ බික්කු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං සැප දුක් දෙකම අයින් වෙලා එතන දැන් තුන්වෙනි ධ්‍යානෙටදී උපේක්ෂා සියෙන් ඉන්නවා උපේක්ෂා සැපයක් ඉඳලා හතරවෙනි ධ්‍යානෙටදී උපේක්ඛා සති පාරිසුද්ධිං උපේක්ෂා සියය පිරිසිදුයි කියනවා චතුත්ථ ඥාන උපසම්පජ්ජේ විහෙරති එත්තච උප්පන්නං සෝමනස්ස ඉන්ද්‍රියං අපරිශේෂා නිරෝධති මෙන්න මෙතන හතරවෙනි ධානයේදී ආස්වාස ප්‍රාස්වාස පවා නිරුද්ධේනන් ස්වාමීන් වහන්සේ හතරවෙනි ධානයේට සමාදින්නේ එතන සෝමනස් ඉන්ද්‍රිය නිරුද්ධයි අර මානසිකව හටගන්න මනසේ තිබෙන සොම්නස් ස්වභාවය ඒකත් ගොරෝසුව දකිනවා ඊට වැඩි ප්‍රණීතයි කියලා දකිනවා මේ උපේක්ෂා සති පිරිසිදු උපේක්ෂා සති අර උපමාව තියෙන්නේ අර සුදු වස්ත්‍රයකින් කෙනෙක් සම්පූර්ණයෙන්ම වැහිලා ඉද්දී සුදු වස්ත්‍රේ නොවිසිච්ච තැනක් නෑ වගේ එහෙමයි එයා පිරිසිදු උපේක්ෂාවෙන් පාරිශුද්ධ උපේක්ෂාවෙන් එයා ගත කරනවා කියලා. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ අයං උච්චති බිකෝ බිකෝ අඤ්ඤාසි සෝමනස් ඉන්ද්‍රිය නිරෝධං. භික්ෂුව දැනගත්ත කෙනා මෙන්න සෝමනස් ඉන්ද්‍රිය නිරුද්ධ වෙන තැන. ඒ තමයි හතරවෙනි ධානය. දැන් බලන්න පිළිවෙලින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය තුල මේ ගුරුස් ස්වභාවය නිරුද්ධ වී ප්‍රණීත ප්‍රණීතයට එනවා. දැන් පළවෙනි ධානයෙන් අපි කවුරුත් අත්විඳින මේ කායික දුක ඉස්සලා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. දෙවෙනි ධානයට එද්දී මේ මානසික දුක් නැති වෙලා යන්නේ. එහෙමයි. තුන්වෙනි ධානයට එද්දී කායික සැප නැතිලා යන්නේ. හතරවෙනි දාණයෙදි කායික මානසික මේ සොම්නස් ස්වභාවය. ඒකත් ගුරුසු වශයෙන් දගෙන ඊට වඩා ප්‍රණීත සැපයක් හොයනවා. දකින්නවත් දකින්න. ඒ තමයි උපේක්ෂා සති. ඒ පිරිසිද වීම. එහෙමයි. ඒක භාග්‍යතුනාසේ ධර්මයේ තුල අමාමා නිවන සාක්ෂාත් කරගෙන සීල දුක නිදාස් වෙන ගමනේදී මේ ලෝකෝත්තර මාර්ගයේ කොයිතරම් සුන්දර සාන්ත ප්‍රණීත දේවල් තියෙනවද නේ? තියෙනවද? ඒ අපිට දැම්ම තියා ඒ ලෝතුරා ලෝකෝත්තර දේවල් ගැන ලෝකෝත්තර ධර්ම ගැන හිත පහදවා ගන්න පුළුවන් නම් දැන් තියෙන කොහොමද ඒතන් සන්තන් ඒතන් පනීත මේ සාන්ත මේ ප්‍රණීතයි කියලා. දැන් මේ කතා කරන්නේ රූප ධාන ගැන. දැන් මේ අභිභවන අරූප ධාන ගැන කියනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් කියලා. දැන් අරූප ධාන අභිභවන අමාමා නිවන ගැන තියෙනවා උසස්ම ප්‍රණීත දේ උසස්ම සාන්ත දේ විරාග සංඥා නිරෝධ සංඥා කියලා. සියලු කෙලෙස් සංසිඳීම කියලා. ඉතින් භාග්‍යතුනාගේ ධර්මය අහද්දී ශ්‍රාවකයෙකුට මේ උතුම් ලෝකෝත්තර ධර්මයන් ගැන හිතේ චිත්ත ප්‍රසාදයක් අට ගන්නවා නම් අන්න පින සමිනාස්ස පින්නතුනි එයාට බලවත් පුණ්‍ය සංස්කාරයක් තමන්ගේ ජීවිතේ රැස් කරගන්න පුළුවන් මොකද මේ ප්‍රමාණ කරන්න බැරි දේවල් ගැන අපි මේ අහන්නේ ප්‍රමාණ කරන්න බෑ මේ ලෝකෝත්තර ධර්ම මාර්ගය ගැන ඉතින් ප්‍රමාණ කරන්න බැරි දේවල් ගැන පැහැදිලිද්දි ප්‍රමාණ කරන්න බැරි පින් රැස් තමන්ගේ ජීවිතේ පින් උපදිනවා. ඉතින් අද කාලේ අපිට මේ අගෝචර දේවල් කතා කරන්න කියලා කෙනෙක් මේ ගැන ශ්‍රවණය කරන්න නැතුව හිටියොත් අහුම් කන්දෙන් නැතුව හිටියොත් එයාට පිනක් නැති වෙලා යනවා. මේ විදිහට මේ දුක් ඉන්ද්‍රිය ඊට පස්සේ ඩොම්නස් ඉන්ද්‍රිය ඊට පස්සේ සුඛ ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය මේ සංසිඳව ගත්තා. ඒ පිළිවිලෙන් සංසිඳේ විරුද්ධ කරගත්තු අපමණ ශ්‍රාපේ බුදුරජාණන් වහන්සේ තමයි ගුරු උපදේශ රහිතව මේ ක්‍රමයේ හොයාගත්තේ නේසන. අපමණ ශ්‍රාවකව රහතන් වහන්සේලා දැන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සාමාන්‍යයෙන් කරකසයි ඔය හෙන හඬ අකුණු සැර බුදුරජාණන් වහන්සේ ආතුමාවේ පිදුරු කුටියක සිටියා කියලා වදාරනවා. මේ මහත් වූ මේක ගර්ජනා කරමින් වහිද්දි හෙන හඬ පුපුරද්දි ඉදිලි කොටද්දි බුදුරජාණන් වහන්සේ කිසිවක් එතන ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු පිදුරු කුටිය ළඟම සහෝදර ගොවියෝ දෙන්නෙකුයි හරක් වගේකුයි මැරලා හිටියා. ඒ බලන්න මහා ජනකායක් මිනිස්සු රැස්වෙලා හිටියා. එතනින් ආපු මිනිහෙකුගෙන් බුදුරජාන් වහන්සේ අහනවා මේ මොකද මේ මිනිස්සු රැස්වෙලා කියලා. ඇයි ඔබ වහන්සේ දන්නේ නැද්ද ඔබ වහන්සේ කොහෙද හිටියේ කියලා? මම මේ කුටි හිටියේ කියලා. ඇයි මේ ඔබ වහන්සේට
මේක ඇහුන්නේ නැද්ද මේ හෙන හඬ මේ හෙන ගහලා මේ මිනිස්සු දෙන්නේ කුයි ගවේ කුයි මැරලා තියෙන්නේ නෑ මම මේ මට ඇහුන්නේ නැහැ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ සමාධි සමාපත්තියෙන් යුක්තව වැඩ හිටියේ මේ ලෝකෙන් වෙන් වෙලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා අර මේ යකුණු මේ ගහ ගහන ඒ කියන්නේ හෙන හඬ පුපුරන දෙයට පවා බය වෙන්නේ නැහැ රහතන් වහන්සේගේ ඒක ස්වභාවයක් බය වෙන්නෙත් නැහැ මිනිස්කාර වෙලත් නැහැ ඊට වැඩි සාන්ත ප්‍රණීත සමාපති සුවයෙන් භාගීතනස වැඩ හිටියේ විසන්නේ කරලා තියෙනවා ඒ වගේ අපිට මොන ගැහෙන උලෙඩේ ඉඳලා අරහත්ත්වේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයන් නිසා දැන් සාමාවතී වගේ පාසිකාවන් අර ගින්නේ පිච්චෙද්දි පවා ඒ එහෙමයි මේ ධ්‍යාන සැපේ උපදවාගෙන ඒ ඇතිවන්නා වූ අමහිරි කායික දුක ඉක්මවා ගියා එතරම් මේ මෛත්‍රී ධ්‍යානෙ හොඳට බලවත් වෙච්ච කෙනාට අර නාසග්ගිවා විසංවා මේක විස විසෙමත් තහණි උපදුරු අවියාවදොලිම තහ ආනි උපදුරු සිද්ධ වෙන්නේ නැහැ කියනවනේ එහෙමයි ඉතින් ඇත්තටම අපි මේ දේවල් ලෞකික දේවල් අපේක්ෂාවෙන් නෙමෙයි මේ දේ පුරුදු කරගත යුත්තේ නමුත් අපිට අර අපිට මේ මනුස්ස ලෝකේ උපන්නාට පස්සේ සාන සැපයි දුකයි දෙකම තියෙනවානේ කෙලුකේ පුණ්‍ය වාසනාවට අනුව බොහෝ සෙයින් සැප තියෙනවා එහෙමයි මේ සැප දුක මිශ්‍රිත ලෝකයක් මේ කය ඉපදුනාද එතන දුක උපදින්නේ යාට දුක මොහොන දෙන්න වෙනවා. ඉතින් මේ ශාන්ත ප්‍රණීත ස්වභාවයන්ට මේ ඉස්සරෝම යාට දුක්ඛින්දී මේ නිරුද්ධ කරගෙන ඇති කරගන්න පුළුවන් පළවෙනි ධ්‍යානය තුලනේ. එහෙමයි. ඊට පස්සේ තව දුරටත් යාට තියෙන ධම්නස විතක්ක ਵਿਚාරයන්ගෙන් ඇතිවන්නා වූ ධම්නස දුරු කරගන්න පුළුවන් දෙවෙනි ධ්‍යානයේ. එහෙමයි. ඊපස්සේ තුන්වෙනි ධ්‍යානයේදී පුළුවන් කිව්වා මේ මේ සැපේ කියන එකත් එකත් කිලුටක් වශයෙන් දෝෂයක් වශයෙන් දැකලා ඒකිනුත් මේ නිදහස් වෙන්නේ ඒකිනුත් ඒ සුඛින්ද්‍රියත් නිරුද්ධ කරලා දාන විදිහ එහෙමයි මේ බුදුරජාණන් ස්තුමිනේ ධ්‍යානයේදී මේ වදාලා අපේක්ෂාවට පැමිණිලා එහෙමයි ඊළඟට සොම්නස සොම්නස් ඉන්ද්‍රිය ඒකත් මේ ඒ කියන්නේ මානසික මනස ස්පර්ශයෙන් හටගන්න සොම්නස් සහගත බවත් ඒකත් කිලුටක් වශයෙන් දෝෂයක් වශයෙන් දැකලා ඒකිනුත් ගොරෝසු වශයෙන් දකින්න ඊට ප්‍රණීත දෙයක් හොයන ප්‍රණීත දෙයක් ඒ කියන්නේ මේ උපේක්ෂා සිහි පිරිසිදු අනුපිළිවෙලින් සැපයක් මේ නිබ්බාණම් පරමං සුඛං නිර්වාණය තමයි පරම සැපේ එහෙමයි ඒ කරා මේ පරයය වශයෙන් ගත්තාම මේක දෝෂයක් ඒක මේ දුකක් ගොරෝසු දෙයක් ඕලාරික දෙයක් වශයෙන් දැකලා ඒ කියන්නේ අතහර අතහර ප්‍රණීත දේ කරා පැමිණෙනවා කුසලයේ වෙතට කුසලයෙන් මිදලා කුසලයේ වෙතට පැමිණෙන ස්වභාවයක් තියෙනවා. අවසාන වශයෙන් සනස්සේ උපේක්ෂා ඉන්ද්‍රිය නිරුද්ධ වීම ගැන කොහොමද දේශනා කරන්නේ? එහෙමයි. දැන් මේ දක්වා අපි කතා කරේ රූප ධ්‍යාන හතර. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. රූප ධ්‍යාන හතර තුළ පිනසනස ඒ විදිහට පිළිවෙලින් දුක් ඉන්ද්‍රිය මේ ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා. භාග්‍යතුනාසේ වදාලා අප්‍රමාදීව කෙලෙස් තාන වීරියෙන් භාවනා කරගෙන යද්දි වික්ෂකට උපේක්ෂා ඉන්ද්‍රිය දැන් උපදිනවා. දැන් හතරවෙනි ධ්‍යානෙ තියෙන්නේ උපේක්ෂා සත්‍ය පිරිසිදු වෙන්නේ. ඒතර ඒකම දිනන වෙන ආරූප ධ්‍යාන තුළ දැන් මේ රූප සංඥා ඉක්මවලා මේ උපදවා ගන්නවානේ ආකාසානංචායතනෙ. ඒ වගේම විඤ්ඤාණංචායතනෙ, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන ආරූප ධ්‍යාන උපදවනවා. ඉතින් භාග්‍යතුනාසේ වදාලා ඒ ආරූප ධ්‍යාන තුළ උපේක්ෂා ඉන්ද්‍රිය තියෙනවා. උපන්නං කෝ මේ ඉඳන් උපේක්ෂා ඉන්ද්‍රිය තාංජකෝ සනිමිත්තං සනිදානං සසංකාරං සප්පචාර කලින් විදියමයි. ඒකමත් ඒකත් හේතු සහිතව හරි. ඔව් හේතු සහිතවමයි කියනවා උපේක්ෂා ඉන්ද්‍රිය උපේක්ෂා වේදනාව පවතින්නේ. පිරිසිදු උපේක්ෂා සතිය. නෑ මෙයා මේ හේතු ප්‍රත්‍ය වශයෙන් දකිනවා මේ හට ගන්න දේ. ඔව්. හේතුවක් නිසා ඵලයක් තියෙනවා. කල්පනා කරන්න කියන තංවා තනිමිත්තං අනිදාන අසංකාරං අපච්චං උපේකින්දයන් උපජ්ජසති තිතේ නේතන්ට අන වෙච්චති. මේක හේතුපත්යෙන් තොරව හටගන්නේ මේ උපේක්ෂා ඉන්ද්‍රිය කියලා කල්පනා කරනවා. කල්පනා කරගෙන මේ අර කලින් ඉන්ද්‍රිය දැනගත්තා වගේම සෝ උපේකින්ද්‍රියංච පජානාති. උපේක්ෂා ඉන්ද්‍රියත් මනාකොට දන්නවා. උපේක්ෂා ඉන්ද්‍රිය සමුදයංච පජානාති. මේ ස්පර්ශයෙන්ම හටගත්ත කියලා එකක් දන්නවා. උපේක්ෂා ඉන්ද්‍රිය නිරෝධංච පජානාති. උපේක්ෂා ඉන්ද්‍රිය නිරුද්ධ වීමත් දන්නවා. යත්ත ච උපන්න උපේකින්ද්‍රියං අපරසේසා නිරෝජ්ජති. තාංච පජානාති. උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් දන්නවා කියනවා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ ඊටාම සම්බුදු සසුනකම අත්දකින් ලැබෙන තැනකදී තමයි මේ උපේක්ෂා ඉන්ද්‍රිය නිරුද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා කත්ත චුප්පන්න උපේක්ෂා ඉන්ද්‍රියන් අප්‍රසිස නිරෝජ්ජති. ඉද බික්කවේ බික්කු සබ්බසෝ නේව සංඥා නා සංඥායතන සමතික්කම්. අරුත් ධනත් ඉක්මවා. අර ආකාසානංචායතන ඉක්මවන විඥානංචායතන සමාධිය ඒකත් ඉක්මවන ආකින්චඤ්ඤායතන සමාධිය ඒකත් ඉක්මවන නේව සංඥා නා සංඥායතන සමාධිය. ඒකවත් ඉක්මවන සමාධිය තමයි සම්බුදු සසුනක ලැබෙන්නේ. ඒ තමයි සංඥා වේදේත නිරෝධය. නිරෝධ සමාපත්තිය. සංඥා වේදේත නිරෝධං උපසම්පජ්ජ විහෙරති. අන්න ඒ නිරෝධ සමාපත්තිය තුළ භාග්‍යතුන් වහන්සේ වදාළ එත්ත ච උප්පන්නං උපේකේන්ද්‍රියං අපරිශේෂා නිරෝජ්ජති. ඒතර අරූපී දාන තුළ අරූපී මේ උපේක්ෂා සීය
දියුණුවී යනවා මේ සංඥා නා සංඥායතන රූප ධානය දක්වා. එයින් නැගීහිටලා සංඥා වේදනා නිරුද්ධ වන නිරෝධ සමපතිර සමවදීද අන්න එතනදී අර උපේක්ෂා ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට මේ දහමර දීපුදා භාවනා කරන භික්ෂුව ඒ සඳහා තමන් හිත යොමු කරනවා කියන එක දැනගෙන ඉතින් ඒක හතරවෙනි ධානයේ ධම්ම අදිෂ්ඨාන කරගෙන මේ යන ගමනක් තියෙන්නේ සංඥා වේදනා නිරුද්ධ සම්බන්ධ දක්වා යද්දී. ඉතින් මේ සුඛේන්ද්‍රිය වර්ගයේ අවසාන සූත්‍ර දේශනාව මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාලේ මේ උපටිපාටික සූත්‍රයේ. එතකොට අපිට පැහැදිලි මේ කායිකව හටගන්න සැප ස්වභාවයේ සුඛේන්ද්‍රිය, ඊට පස්සේ කායිකව මානසිකව හටගන්න දොම්නස් ස්වභාවය මේ සුඛේන්ද්‍රිය නිරුද්ධ වෙනවා කියලා ප්‍රථම ධ්‍යානයේදීනේ. එහෙමයි. දුක්ඛේන්ද්‍රිය. දුක්ඛේන්ද්‍රිය. ඊට පස්සේ කායික දුක. කායික දුක. පස්සේ දොම්නස් ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා කියලා දෙවෙනි ධ්‍යානයේදී. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේදී නිරුද්ධ වෙනවා කිව්වා මේ කායික සැප කියන මේ සුඛේන්ද්‍රිය කාය ස්පර්ශයෙන් හටගන්න. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ නිරුද්ධ වෙනවා කිව්වා සොම්නස් ඉන්ද්‍රිය. දැන් මේ වගේ මේවා අධදකපු ශ්‍රාවකයෝ හිටියා. ඒ කියන්නේ ඔය කක්කුසන්ද බුදු සාසනේ මම හිතන්නේ මේ සංජීව කියන ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්වැදලා ඉද්දී නිතර සමාදෙනවා කියන සම්වැදලා හිටියා කියන උන්වහන්සේ සම්වැදලා ඉද්දී මිනිස්සු මේ අර එක දිගට දවස් 7ක් නිරෝධ සමාපත්තියට සම්වැදෙන කෙනෙක් ඉන්නවා කියනවනේ. එහෙමයි සනස. මේ මිනිස්සු මේ සන්නාසික දැන් නිරෝධ සමාපත්තියට සම්වැදුනහම ආස්වාස ප්‍රාස්වාස නැහැ, හැඳෙනීම් දැනීම් නැහැ. මේ ඊපස් ආශයයි උණුසුමයි විඥානයයි විතරයි එතන තියෙන්නේ. එහෙමයි. ආස්වාස ප්‍රාස්වාස නැහැ. ඊට පස්සේ මලවිනීක වෙනසකට තියෙන මේ උණුසුමයි විඥානයයි මේ ආශයයි. ඉතින් අර ස්වාමීන් වහන්සේ මැරිලා කියලා මිනිස්සු ගිනි තිබ්බා. ඒ එක දුක් සහගත පහසක් වුණේ නැහැ. මේවා නිරුද්ධ වෙලා තිබු නිසා නේ. සැවිලුන්නේ නැහැ නේද? ඒ ගිනි ගන්න තේ නැහැ නේ. එහෙමයි. දැන් නිරෝධ සමාපත්තියේදී නිරුද්ධ වෙලා යනවා කියව අවසානයේ මේ උපේක්ෂා ඉන්ද්‍රියත්. එහෙමයි. උපේක්ෂා ඒ පාරිශුද්ධ උපේක්ෂාවට පැමිණලා ඒකත් මේ නිරුද්ධ කරලා දාලා මේ අමා මහ නිවන් සැපත උදා කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පාර පෙන්වන්නේ. සාන්ත ප්‍රණීත අමා මහ නිවන කරා යන්න මාවත පෙන්වන්නේ. පින්න ස්වාමීන් වහන්සේ සමගින් අපි අද ඒ උපටිපාටික සූත්‍ර දේශනාව කතා කළේ. ඉතින් බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙකුට අත්දකින්න තියෙන මේ ඊටාම සොඳුරු ඊටාම ප්‍රණීත සැපයන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මේ තමන්ට ඕලාරික දුක්ක ගෙන දෙන වේදනාවන්ගෙන් ඇත්තෙලා තමන්ට මේ සැප වේදනාව තමන්ට සාන්තියටපත් කරන සංසිඳීම කරා යන විදිහ බුදුරජාණන් වහන්සේ මේ උපටිපාටික සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවින් පින් අනුමෝදන් කරනවා අප සමග එකතු වෙලා මේ ධර්මයෙන් කතා කිරීම ගැන. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම අනිකුත් සියලු මහා සංඝරත්නයට, ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට, ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකයන්ට, කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ විදිහට මේ ධර්මයේ පුරුදු පුහුණු කරගෙන මේ සියලු දුක් වලින් වේදනා වලින් නිදහස් වූ ඒ අමා මහ නිවන් සුවය උදා කර ගන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.